मौलिक अडितावसमेंदी नमे वसरी अभी සම්මන්ත්‍රණ දෙකක් පවත්වන්න සංවිධානය කරලා තියෙනවා එකක් කුලක පාඩම අනිත් එක ඔයාලා දකින්න සම්භාවිතාව පාඩම right ආ වටිනා සම්මන්ත්‍රණ දෙකක් ඉතින් හැමෝටම මම ආරාධනා කරනවා සම්මන්ත්‍රණයත් එක්ක සම්මන්ත්‍රණ මාලාවත් එක්ක රැඳිලා ඉන්න මම වෙනම WhatsApp හදලා තියෙනවා ඒවත් එක්ක රැඳිලා ඉන්න මොකද මේක අඛණ්ඩව දිගටම මේ විදිහට පාඩම් මාලාවන් සම්මන්ත්‍රණ නොමිලේ සම්මන්ත්‍රණ මාර්ගයෙන් ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන් अरे पंतीय अवसान संबंध अवसान आवश्यकता कैमे पंति संबंधित अपे आयतने वाट्सअप ग्रूप संबंध पंति अवसान वाली नाम पंतीय सह पास वाट्सअप यमुक वाला आयतने ग्रूप संबंध कर विशेष लक्षण खंडायरी අන්න ඒකම තමයි පුතේ කුලක කියලා කියන්නේ. දෙනව දත්ත සමූහයක්. ඒ දත්ත සමූහයේ තියෙන විශේෂ ලක්ෂණ අනුව එයාව කණ්ඩායම් වලට වෙන් කරන්නේ. ගොඩවල් වලට වෙන් කරන්නේ. අපි කියනවා කුලකයක්. මේ මාක් මේ පාඩමයටදී අපිට කුලක වර්ග කිහිපයක් කතා කරන්න. ඉස්ලාම් හඳුනා ගන්න තියෙනවා. පරිමිත කුලක, අපරිමිත කුලක ගැන කතා කරන්න තියෙනවා. උප කුලක ගැන කතා කරන්න තියෙනවා. එතනින් ගියාම සම කුලක ගැන එතනින් ගියාම තුල්ලිය කුලක ගැන
व्युक्त कुलक इतने इंगे हाँ अपने कथा करने के लिए ना वा कुल के एक अनेकत्ते कुल के कानेकत्ते आदि विधि है तो पुटे कुल का मतलब ये ना फटास्टिका अंधुना गाने इन बस वेंड्रुपा सटा कोमत वेंड्रुपा सटा है ना भाविता करना कुल के आ निरूपने करने तीने का आइडिया का तारण मंगो ऐडी का लस्सन ना पीड़िवर टेक किन्ने के पुत्यार करने की लते रूप करना पार्ट मत्ते करने लगी ना लस्सन का मेरी बुल्दा अब इस तलाम लिया को कुल के आ क्या ने मुकाद किने के तेरु लिया देनलाद दत्त समुह्याक एहियति विशेष लक्षण अनुव एहियति विशेष लक्षण अनुव देनलाद दत्त समुह्या एहियति विशेष लक्षण अनुव खंडायम वट बेदा देखीम देनलाद दत्त समुह्या एहियति विशेष लक्षण अनुव खंडायम वट बेदा देखीम एहियति विशेष लक्षण अनुव खंडायम वट बेदा देखीम कुलक लेस हंदुनवाई कुलक लेस हंदुनवाई देनलाद दत्त समुह्या एहियति विशेष लक्षण अनुव खंडायम वट बेदा देखीम कुलक लेस हंदुनवाई कुलक लेस हंदुनवाई හොඳයි මොන පළවෙනිම දේ කුලකයක් කියන්නේ මොකක්ද කියන එක අපි තේරුම් අරගත්තා හොඳයි පුතේ මේ යටතේදී අපිට කතා කරන්න තියෙන කුලක හඳුනා ගන්න තියෙන කුලක වර්ග කිහිපයක් තියෙනවා අපි ඉස්සලාම අන්න ඒකට අවධානය යොමු කරමු දැන් ඔයාලට මේ බේසික් දේවල් පුළුවන් නේ පුතේ අපි මම අපි ටිකක් ෆ්‍රෙන්ඩ්ලි යමු ලියන භාෂාව ඕනේ නැහැ අපි නෝබලි කතා කරන භාෂාව වැඩි යමු පුතේ අපි දන්නවා කුලක කරන්න පුළුවන් දේවල් තියෙනවා බං කුලකයක් කරගන්න බැරි දේවල් තියෙනවා මොනවද කුලක කරන්න බැරි දේවල් උදාහරණයක් විදිහට හොඳ ළමයි කුලක කරන්න පුළුවන් දහත් ළමයි හොඳ ළමයි කොහොමද හොඳ මනින් මම හොඳ ළමෙක් සර් මම ඒකින්ද හොඳ කුලකේ කොහොමද දහත් ළමයි හොඳ මනින්නේ කොහොමද හොඳ මනින්න බිම්මක් තියෙනවා චරිත ලක්ෂණ අංග ලක්ෂණ කවදාවත් කුලක වලට ගන්නෙ නෑ පුතේ හොඳ ළමයි දක්ෂ ළමයි වැදගත් මිනිස් මෝඩ මිනිස්සු ඒව කුලක කරන්නේ නැහැ කුලක කරන්නේ නැති පිරිසක් තියෙන එක අපි පොඩි පන්ති වලදී ඉගෙන ගන්නවා ඒක දන්න ඊට අමතර අපි දන්නවා කුලකයක් ලියන්න පුළුවන් දැනට ආකාර තුනක් අපි ඉගෙන ගන්න එකක් විස්තර කිරීමක් විදිහට කුලකයක් ලියන්න ඉගෙන ගන්න මම මේක චුට්ට මතක් කරලා අදාළ දෙන්න යන්නම් මේ මතක් කිරීම හොඳේ දැන් උදාහරණයක් විදිහට මම ඒ කියලා කැපිටල් ඒ කියලා කුලකයක් ගන්න මම මේක ලියන මෙන්න මේ විදිහට කැපිටල් ඒ කුලකයක් මම ලියනවා A-E-I-O-U මොකද මේක පොඩි පන්තිවලදී හත වසරේදී අපි මේක ඉගෙන ගනයි මෙතනට එන්නේ හත වසරේ අපි මේ අටේදී නෙමෙයි හතේදී ඉගෙන ගනයි මෙතනට එන්නේ කියලා මම ආයි මේක ලියන්න දෙන්නේ නැහැ මම මතක් කරා මෙහෙම දෙයක් තියෙනවා කියලා
අපි ඉස්සරහට ගණන් හදනකොට මේක නිකම්ම මතක්. අපි දැන් අද අදාළ දැනට හොඳයි. අපිට දැන් කුලක වර්ග ගැන ඉගෙන ගන්න තියෙනවා. උදාහරණයක්. මේකේ මුල් ටිකේ අධිකරම කියන්නේ කුලක වර්ග ගැන ඉගෙන ගන්න. මම එකින් එක ඔයාලට අරගෙන ඔද්දටම තේරුම් කරන්න. ඒ අපි අපිට මුලින්ම කතා කරන්න තියෙන කුලක වර්ගය තමයි මුතේ පරිමිත කුල. අනුමාතකවලිය අද පරිමිත කුලද කියන්නේ अवयवलियन මෙච්චරයි නිබමනයි කියලා නිශ්චිතවම කියන්න පුළුවන්. අවය මෙච්චරක් තියෙනවා කියන්න පුළුවන්. අන්න ඒ කුලක අපි කියනවා පරිමිත කුලක කියලා. උදාහරණයක් කියන්න මෙන්න මේ බලන්න. X කුලකය මම එයාගේ අවයව ටික 10 20 30 40 කියලා ගන්න. ඒතර X කුලකේ අවයව 1 2 3 4. අවයව 4යි තියෙන්නේ. අවයව ගණන නිශ්චිතවම කියන්න පුළුවන්. මෙච්චරයි අවයව තියෙන්නේ. ත්‍රේක පරිමිත කුලකයක්. මේ දින පරිමිත කුලකයක්. මම තව උදාහරණයක් ගන්නවා. B කියලා කුලකයක්. එයාගේ අවයව ටික A E I O U. එතකොට මෙයාගේ අවයව කීයක්ද කියන්නේ 1 2 3 4 5. අවයව 5යි. පරිමිත කුලකයක්. අවයව ගණන මෙච්චරයි මෙපමණයි කියලා ගණන් කරලා කියන්න පුළුවන්. ඊළඟට මම C කියලා තව කුලකයක් ගන්නවා. රයන්න ටයර් මෙන්න එතකොට C කුලකයේ අවයව 1යි 2යි අවයව 2යි තියෙනවා පරිමිත කුලකයක් මම D කියලා තව කුලකයක් ගන්නවා 1 3 5 7 11 13 මතක මෙතන මග යන්නේ 9 11 13 ඔන්න අවයව 100 කියලා ඇහුවොත් මට උත්තර දෙන්න වෙන්න පුළුවන් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි අවයව 7යි තියෙන්නේ. ඔන්න ඔය වගේ කිසියම් කුලකයක අවයව ගණන මෙච්චරයි මෙපමණයි කියලා ගණන් කරලා කියන්න පුළුවන් නම් ඒ වගේ කුලකවලට කියනවා පුතේ මොන කුලකද? පරිමිත කුලක. මොනවා කියලාද කියන්නේ? පරිමිත කුල. අපි ලියාගෙන මාත් එක්ක ලියන්න. කිසියම් කුලකයක අවයව ගණන 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 නිශ්චිතවම කිව හැකි නම් කිසියම් කුලකයක අවයව ගණන අවයව ගණන හොඳේ අවයව ගණන අවයව ගණන නිශ්චිතවම කිව හැකි නම් නිශ්චිතවම කිව හැකි නම් ෂොට් එකටම කියන්න පුළුවන් නිශ්චිතවම කියන්න පුළුවන් කියලා කියන්නේ ඒක. ෂොට් එකටම හරියටම කියတဲ့ එක. නිශ්චිතවම කියව හැකි නම් එවැනි කුලක පරිමිත කුලක ලෙස හඳුන්වයි. එවැනි කුලක පරිමිත කුලක ලෙස හඳුන්වයි. නිශ්චිතවම කියව හැකි නම් එවැනි කුලක පරිමිත කුලක ලෙස හඳුන්වයි. එවැනි කුලක පරිමිත කුලක ලෙස හඳුන්වයි. පරිමිත කුලක ලෙස හඳුන්වන්නේ හොඳයි. තමාතුකාවලිය ලොක ලියාගත්තනේ ඒකට යටි උදාහරණ විදිහට මෙන්න මේ අහකට දෙනා ලියා. උදාහරණ විදිහට ලියා. උදාහරණ. විතර සාම්පල් එක්සැම්පල් ඔන්න ලියාගන්න විදිහ කතා. ඉක්මනින් යන් ඈ. අපිට ගොඩාක් දේවල් තියෙනවා මේක කතා කරගෙන යන්න. අමාරු නෑ මං අමාරු නෙවෙන්න පාඩම ලස්සනට කියලා දෙන්නම්. ඉක්මනින් ලියාගමු.
परिमित अवयव गणन निश्चित मिचराय मिपन गणकरण परिमित अपरिमित अवयव मिचराय मिपमन गणकरण अपरिमित अवयव मेन मिचरा अवयव दिशा गणकरण बेना अपरिमित बल उदाहरण मम संख्या निश्चित अपरिमित අවයව අසීමිත ගණනක් තියෙනවා යා අවයව මෙච්චරක් තියෙනවා හරියටම කියන්න බෑ ඒ තරමට තියෙනවා ඔයයන් අපරිමිත කුලක උදාහරණයක් මම තව කුලකයක් ගන්නම් කැපිටල් T කියලා 10 ගුණාකාර 10 ගුණාකාර මට කාටද කියන්න පුළුවන්ද 10 ගුණාකාර කීයක් තියෙනවද කියලා මේ ලෝකෙ 10 20 30 40 50 60 70 80 90 100 ටකටික අතුපානේ අපි කරන්නේ එතනින් ඉවරද නෑ 110 120 130 140 150 160 160 ගණන් 300 ගණන් 400 ගණන් 500 ගණන් 1000 ගණන් 10000 ගණන් ලක්ෂ ගණන් 2 ලක්ෂ ගණන් කෝටි ගණන් රොකෝටි ගණන් යනවා පුතේ 10ෙන් 10ට කොතරින්ද ඉවර වෙන්නේ කියලා කාටවත් කියන්න බෑ ඒ තරමට 10 ගුණාකාර මේ ලෝකෙ තියෙනවා එහෙනම් අවයව මෙච්චරක් තියනවා කියලා හරියටම අපිට ඒක කියන්න බෑ පුතේ එහෙනම් මේ තියෙන්නේ අවයව අසීමිත ගණනක් තියෙන අපරිමිත කුලකයක් ඊළඟට මම ඒ කියලා තව කුලකයක් ගන්නවා ඔත්තේ සංඛ්‍යා කුලකය right මේ ලෝකයේ ඔත්තේ සංඛ්‍යා පුතේ ගණන් කරන්න බැරි තරම් තියෙනවා 1 3 5 7 9 10 නමේ 11 13 15 17 19 21 23 25 27 29 31 33 35 37 39 41 43 ඒ ටික විතරක් නෙමෙයි 100 ගණන් තියනවා 200 ගණන් 1000 ගණන් 10000 ගණන් ලක්ෂ ගණන් හිතා ගන්න බැරි තරමක් තියෙනවා පුතේ කොතනින්ද ඉවර වෙන්නේ කියලා අපි දන්නේ නැහැ අවයව කීයක් තියෙනවද කියලා අපි දන්නේ නැහැ එහෙනම් මේ තියන්නේ පුතේ අපරිමිත අවයව අසීමිත ගණනක් තියෙන අපරිමිත කුලකයක් මම තව කුලකයක් ගන්නම් B කියලා. අපි B කුලකයට ගමු. සමචතුරස්‍ර සංඛ්‍යා එහෙම නැත්නම් වර්ග සංඛ්‍යා. සමචතුරස්‍ර සංඛ්‍යා මේ ලෝකේ සමචතුරස්‍ර සංඛ්‍යා තියනවා ඉසේ කිස් ගන්න. ඊටත් වඩා 1 4 9 16 25 36 हाथलिस नामे हैटा हाथरा आसुवे कसी ये एकसी ये विषय के एकसी आत्री सब एकसी ये हैटा नामे देसी ये विषय बा ओन्नो ये टिके वितरने अपितान ताबा विवाग ये तीनों आपुते आसी मिता करना कोतने इंदे सामाजिकतर संख्या युवरवे निकला अपितान ने कोतने इंदे युवरवे निकला दाने रहता आवे आवकी या तीनों निक එනම් මෙයක් ඔය වගේ ඕනතරම් ලියන්න පුළුවන් ත්‍රිකෝණ සංඛ්‍යා යෝයි ඉලක්කේ සංඛ්‍යා ප්‍රථමක සංඛ්‍යා සංයුක්ත සංඛ්‍යා හතරේ ගුණාකාර තුලේ ගුණාකාර ඔය සියල්ලකින් උත්තේ අවයව තියෙනවා අසීමිත ගණන අවයව මෙච්චරක් තියෙනවා කියලා ගණන් කරලා කියන්න බැරි තරම අන්න ඒ කුලක අපි කියනවා මොන කුලක කියලාද අපරිමිත කුලක කියලා අපි ලියනවා ලියන්න අවයව ගණන නිශ්චිතවම කිව නොහැකි කුලක
अवयव गणन निश्चित है अवयव गणन निश्चित है अवयव गणन निश्चित है अवयव गणन निश्चित है अपरिमित कुलक हनुनाय अवयव गणन निश्चित है कुलक अपरिमित कुलक हनुनाय अवयव गणन निश्चित है कुलक अपरिमित कुलक हनुनाय हरे पुते होना अपने में तो बोला क्या ना खता आगा दें ये वाह अब तक वेन ऐसी वेन ना भाई हम वाले टे ये वाटे हेतु देख का क्यों गये वाचने में वो हम अगर जा करना पुलवा बाहरी टेनो वाले बोलो क्या अपने में तो बोला के गुरु दाहर ना दिया पारे में तो बोला कोट दाहर दिया ये वाट ये ना विवाह आठ पसी लेन दान ना पारे में का पेड़ दिखे ने की गलत हर अभी लगे कटिया ये लड़ा खता करना दिए ने पुते आप इटे तुल्य कुलक तुल्य कुलक वचन वाल पेडी कथंतर परश्रम तेरूंगा कारण आवा अब इलाग कथाकरण दिन समकुलकाय तुल्य कुलकाय देखा तुल्य कुलक मतक कुलक देखम एक वाकि कुलक देखम एक वाकि किसी में कुलक वाल अवयव समान तुल्य कुलक उदाहरण मैंने मम कैपिटल एक्स के लिए कुल क्या गाना कैपिटल एक्स कुल क्या है वहाँ गाना मैंने भी हमने बाला करने अभी कामो दहाईट आडू देखे बुनाका हर दे इधर पर से मामा कैपिटल वाई के लिए कुल क्या गाना एक अम्म गाना दहाईट आडू इराटे सांते अरे तब हम कैपिटल एक्स के लिए कोल के आवे आवटी कर लिया ना वहाँ दहाई का डू मंगवाला ने जांच से कर देना नेतावालक बालंगी ना हाँ हाँ ये ना बालंगी सलाम मेने कर दिया ना अरे ना कैपिटल एक्स कोल के आवे आवटी का है कैपिटल वाई कोल के आवे आवटी का लिया ना इधर कर लिया नेतामुझे बालंगी ना ने मगित्ते लिया ना बाला
उदाहरण किसियाम कुलक देखा गत्ता हमें कुलक देखी अव्याव गणन समान अव्याव ने में अव्याव गणन मंको गत्ता पाले उदाहरण चित्तक असार्थक उदाहरण एक मामा लिया न दूर न टे मेरे तो एक आइडिया क्या नहीं मैंने आइडिया का खुलवट अव्याव ने में तेरुंगा ने अव्याव गणन समान मैं आगे अव्याव गणन तूना मैं आगे अव्याव गणन तूना अबे अव्याव में ना सके मैं आगे तेरी पहाड़ी दाय पहाड़ मैं आगे मायने है तो है किसी में कहीं मिल रहा है अव्याव ने में अव्याव गणन मैं आगे अव्याव तूना मैं आगे अव्याव तूना एक हिंद ऐसा हा भी आप किया ना बोला कुलक किला था तुल्य कुलक अबे तो उदाहरण एक गानों का बोला ने आर के ना कुलक क्या गानों ए ए आई ओ यू मामा क्यों के ना तो कुलक क्या गानों थे देख तूने पाहा हाथ एको ना ये मतलब ना को आर के अव्याव आर के अव्याव एकाई देखाई तुनाई हतराई पहाई आर के अव्याव पहाप तीन पास क्यों के अव्याव एकाई देखाई तुनाई हतराई पहाई क्यों के तव्याव पहाई मैं आर को लगे तव्याव एकाई देखाई तुनाई हतराई पहाई क्यों को लगे तव्याव एकाई देखाई तुनाई हतराई पहाई दिन ना के अव्याव को गाने ना समान है अन्न अव्याव गाने ना समान है ना अभी किया ना आर हा क्यू तुल्य कुलक वेग ඔන්න බලන්න දැන් අද ඒ දෙන්න මේ r සහ q පුතේ තුල්ල කුලක ඔන්න තේරුම් ගන්න තුල්ල කුලක කියන්නේ මොකක්ද කියන එක කිසියම් කුලක දෙකක අවයව ගණන number of element element නෙමෙයි element number of element ක අවයව ගණන සමාන නම් මතක තියාගන්න අර අපි හිතන්නේ ඕක ඉගෙන ගන්නවා 7 දී හරි 8 දී මෙන්න මේක ඉගෙන ගන්න උදාහරණයක් n a කියලා අහුව කියන්නකෝ n a මොකද මේක කියනවා a කියන කුලකයේ අවයව ගණන කියන එකනේ පුතේ a කියලා කියන්නේ අර මං ඉස්සෙල්ලා කිව්වේ number of element නෙමෙයි element අවයව ගණන කීයද කියන එක තමයි මේ n අකුර දාලා අහන්නේ මං ඒක දැන් බය වෙන්න එපා ඒකත් මතක් කරලා දෙන්න කියලා දෙන්න අවයව ගණන මතක තියාගන්න හැමතිස්සෙම ඔක මං ඒක කිව්වේ පටන් ගන්නකොටම පටල ගන්න එපා ටපල ගන්න එපා සමකුලකයි තුල්ය කුලකයි කියලා එක ළඟින් යන නම් දෙකක් තියෙනවා තුල්ය කුලක කියලා කියන්නේ කුලක දෙකක අවයව ගණන සමානයි. අන්න ඒ කුලක වලට අපි කියනවා පුතේ මොන කුලක කියලාද? තුල්ය කුලක කියලා. දැන් මම මේ පෙන්නලා තියෙන උදාහරණේ මම තව එකක් වඩා හදලා දෙන්නම් තවත් එක් උදාහරණයක්. x කියලා කුලකයක් මම ගන්නවා. x කුලකයට මම ගන්න මේ ත්‍රිකෝණය. චතුරස්‍රය
පංචාශ්‍රේය සදාසි වෘතේ හරිද y කියලා තවත් කුලකයක් ගන්නවා y කුලකේ අපි කපු අපේව හතරක්නේ මොකක්ද 1 4 9 16 දැන් ඔයාලට හොඳටම පේනවා x කුලකේ අවයව 1 2 3 4යි x කියන කුලකේ අවයව 4යි අවයව 4යි ඊළඟට y කුලකේ අවයව 1 2 3 4යි y කුලකේ අවයව 4යි කතන්දරේ පැහැදිලි එහෙනම් x කුලකේ අවයව ගණනයි y කුලකේ අවයව ගණනයි සමානයි අන්න ඒකෙන් ඉඳන් මට කියන්න පුළුවන් x හා y මොන කුලක කියලාද තුල්ය කුලක වේ කියලා කියන්න මම හිතනවා දැන් හොඳටම පැහැදිලි කියලා මොකටද තුල්ය කුලක කියන්නේ කියලා පැහැදිලිනේ අපි ලියාගමු ලියා ගන්න කිසියම් කුලක දෙකක 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 අවයව ගණන සමාන නම් කිසියම් කුලක දෙකක අවයව ගණන සමාන නම් කිසියම් කුලක දෙකක අවයව ගණන සමාන නම් එවැනි කුලක තුල්ය කුලක ලෙස හඳුන්වයි 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 හොඳයි පුතේ මෙන්න තියෙන උදාහරණ ලියා ගන්න මේ උදාහරණ තුල ලියා ගන්න අර WhatsApp නම්බර එක අහලා තිබ්බ පුතේ කමෙන්ට් වල මේ තියෙන වගේ WhatsApp නම්බර එක ඉක්මනින් ලියා ගන්න උදාහරණ ඔන්න අමතක කරන්න එපා තුල්ය කුලක කියන එක අමතක කරන්න එපා පුතේ අස්සන්ට ලියා ගන්න ඉවරන මැසේජ් එකක් දාන්න
आयोजन ग्रूप सभी संबंध ग्रूप वीडियो दान मनोहर मगर भयवेन्न समकुलक वचने समकुलक 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 उदाहरण मम अवयवटिकुनाई सर्वसमान उदाहरण मम एक्स के लिए कुलक क्या करना डब्ल्यू टी पी एस वाला शॉर्ट मैसेज जवानी मम वाई के लिए तवत कुलक क्या करना एक ही नो आवे अब टी पी एस डब्ल्यू के हाँ दें बाला नोको एक्स के आवे अब एकाई देकाई तुनाई हाथर आई वाई के आवे अब एकाई देकाई तुनाई हाथर x के w इनो y के w इनो x के t इनो y के t इनो x के p इनो y के p इनो x के s इनो y के s इनो मैं अवयव टिकम मैं के इनो එතකොට දෙන්නම එක වගේ සමානයි අන්න එතකොට අපි කියනවා x කුලකය y කුලකයට සමානයි කියලා ඒ කියන්නේ x හා y උතේ අපි කියනවා अवयव सामान अवयव गणन तमय सामान यागे अवयव हाथर मे आगे अवयव हाथर मेन मुनोद अवयव सामकूल एव तुल्यकूल इलाका अवयव गान मित्र सामान एव तुल्यकूल मिथन एक्कम अवयव गणन एक्कम अवयव टीकम देखिए आने कुलक वाली तुल्य सॉरी साम कुलक अभी लिया Q
කිසියම් කුලකයක ඇති අවයව ගණන හා අවයව එහෙනම් මෙහෙම ලියනකො කිසියම් කුලකයක ඇති අවයව කිසියම් කුලකයක ඇති අවයව තවත් කුලකයක ඇති අවයව වලට සමාන නම් කිසියම් කුලකයක ඇති අවයව තවත් කුලකයක ඇති අවයව වලට සමාන නම් කිසියම් කුලකයක ඇති අවයව තවත් කුලකයක ඇති අවයව වලට සමාන නම් එවැනි කුලක සම කුලක ලෙස හඳුන්වයි 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 මෙන්න තියෙන පුතේ උදාහරණ දෙකක් හොඳට මේ උදාහරණ දෙක ඇති කියලා ලියා ගන්න මේ උදාහරණ හොඳයි පුතේ. හරි. තව ලීලා ඉන්නවද නැහැ නේ? Right. හොඳයි. දැන් අපි යනවා තවත් ගණන් වලට එන ප්‍රශ්නයක්. කුලක වලින්. ඒක මොකද දන්නවද? උප කුලක කියන්නේ මොනවද කියලා හඳුනා ගන්න. මාතෘකාවලිය ගන්න. උපකුලක කියලා උප කුලක එයාගේ සංකේතය තමයි මේ මෙන්න මේක මේ උන්ට බලන්න ඔන්න ඔය දින උපකුලකේක සංකේතය ඒ වරහ ඇතුලේ දාලා තියෙන්නේ එයා තමයි උපකුලකේක සංකේතය හොඳයි ඒකත් ලියන්න එකක් 100 අකුර ලියලා දෙපැත්තෙන් තුට්ටක් ඇදලා වහ උපකුලකේක සංකේතය තමයි මේ රයිට් ඒ කුලකේ අවයව A E I O U හරි මම B කියන කුලකයක් ගන්නවා A E කියලා X කියන කුලකයක් ගන්නවා E I O කියලා R කියලා කුලකයක් ගන්නවා
प्रधान कुलके अवयव ओक्कम हरी अवयव टिकक हरी ऐतुलत पेलाती है ना फोटी कुलके अपे किया ना उपकुलके आपकी है बैली ये उपकुलके तुल है मितने ही ना मैं प्रधान कुलके लेला दिन प्रधान कुलके लेला दिन अवयव वाली बाहर में ना अवयव की किताब ना दे फोटी पलट मम्मी लेल दिन उदाहरण दी मैं बी कुलके ऐसा ही मैं अवयव देख कब मैं आगे ये तो कोटे में B कुलके एगें कैंडीला आप पौड़ी कुलके अपने क्या नाम में B कुलके एगे पैटी है क्या मैं आगे कैंडीला आप पौड़ी कोटा सकने लिए मैं आगे आवेआ आपके ने आवेआ पहन देखा विदर्भ में कैसे में डाला लिए तो कि पौड़ी कुलके मैं आगे पैटी है क्या X कुलके बनाने E इन्नो I इन्नो O ए तुम दे नाम में महाकुलके तो मैं आगे कैडिला पड़ा सकता मामी तो मुगे पैटी है मैं आर बलन ओसा आई उसे ओसा यू ओ में तना तीनों यू में तने तो मैं किंग कैडिला आपको पड़ा सकता मामी तने है ये लाल तो मुगे पैटी है तमामी मैं ठीक है ना कुल्ला के बाद ठीक होने के इन ई के ना बेचे भी तर तानी अबे अबे एक दिन ना कुलवांगे उपकुलकया मैं ना संकेत ही देता बी उपकुलकया आप इसे ए के पेनों ने बी किया ने मैं कहाँ के पैटी ये लांग टा मर्डर तावली आने पुरो मैं एक्स किया ने मैं कहाँ के पैटी एक नहीं उन्हें लिया ना एक्स किया ने उपकुलकया ए के उन्हें लियो देता ये लांग टे आर क्यों अब गत्तु आर उप पैटी एक नहीं पेनों मैं किये पेटी एक जिला में पाविच्य करने पे तो उपकोल क्या किया है आर रहे ना उपकोल क्या एक ये लागत टीथ ते है मायने टीथ मेकिंग कैडी का आप इक्की लेकिन टीथ ताल में आगे नहीं दिला सकते ना टी क्या ने में आगे पेटी एक जाने टी उपकोल क्या एक और ना उपकोल क्या उपकोल क्या जाने पेटा मेकिंग कैडी का आप टूटी टूटी पोता में आ बाला पी क्या ना कोल ඉසබ්බයි මේ ගෑවිලවත් ඉන්නවා හ්ම් එහෙමයි කියන්නේ නෑ මෙයාගේ කියන්නේ නෙමෙයි අර අපි කියන්නේ ඕක මගේ කියන්නේ නෙමෙයි අපි එහෙ බහින්න මල පනවන පනව සමාන ඕක මගේ කියන්නේ නෙමෙයි බල්ලෙක් එහෙම આવත ඕක අපේ බල්ලෙක් නෙමෙයි ඒ කියන්නේ වෙන බල් අපි වර වෙන බා සිං සුද්ධ සිංගල කියන්නේ පරබල්ලෙක් කියන්නේ පරබල්ලෙක් කියන්නේ මොකක්ද අර කවදද නෑ පර කියන්නේ වෙන 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 එකෙක්ගේ බල්ලෙක් ඒ බල්ල අපේ බල්ලෙට කොහෙදද පරබල්ලෙ ඒ කියන්නේ වෙන එකෙක්ගේ බල්ල ආ ඒ වගේ තමයි මෙතන මේත් එහෙනම් පර කුලකයක් නේ මේ කුලකෙටයි කියන්නේ නෑ මෙයා මෙයාගින්ද මේ කැඩිලා එහෙනම් p කියන්නේ ඒකේ පැටියෙක් නෙමෙයි එහෙනම් අපි කියන්නේ කොහොමද මේ බලන්න p කියන්නේ කිනා උප කුලකය නෙමෙයි ඒකේ ඔන්න දෙක සංකේතය මෙයා උප කුලකයක් කියන සංකේතය ඒකේ ඉඳලා කැපුවොත් එමේ ඒකේ තේරුම උප කුලකයක් නෙමෙයි කියලා මේකේ r o w o හිටියේක ඇත්ත r කියන එකකුත් නෑ w කියන එකකුත් නෑ එනම් මෙයා මේකෙන් එන්න විදියක් නැහැ මං කියවනේ උපකුලක වලට කවදාවත් අර මහා කුලකේට අයිති නැති අවයව තියෙන විදියක් නැහැ මහා කුලකේට අයිති නැති අවයව තියෙන විදියක් නැහැ දැන් මේකේ ඕ ඉන්නවා හින්දා ප්‍රශ්න කරන්න පුළුවන් සර් මේකේ ඕ ඉන්නවනේ කියලා නැහැ එහෙම එකක් නැහැ
මේ දෙන්නා තින්නෝනේ හරිනම් මේ එහෙම ඒවා නේ එහෙනම් මෙයා මෙන්න මේ කුලකේ කියන්නේ එන් කියන කුලකේ මේකෙන් කැඩිලාපු කුලකයක් නෙමෙයි ඒකේ තේරුම එන් කියන්නේ ඒජි උපකුලකයක් නෙමෙයි කියලා ඔන්න එකක් ගියමු අපි නා එන් කියන කෙනා උපකුලකයක් නෙමෙයි ඊළඟට ඊළඟට කෙනාත් බලන්න MBC M නෑ ඔහෙවා B නෑ C නෑ එහෙම එකක් ගැත්තේම නෑ තේරුණා එහෙනම් මෙයා මෙයාගෙන් ආපු පැටියෙක් නෙමෙයි එන y පුතේ a කියන එකගේ උපකුලකයක් නෙමෙයි කොහොමද ලියන්නේ y උපකුලකයක් නෙමෙයි a ඔන්න තියෙනවා ඔන උපකුලකයක් සහ උපකුලකයක් නෙමෙයි කියන එක පුතේ තේරුම් ගන්නයි උපකුලකයක් කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්නයි මම ඔය උදාහරණ ටික දුන්නේ අපි පැත්තකින් මෙන්න මේක ගියා ගන්න සිද්ධ වෙනවා මේ තියෙන්නේ උපකුලකයක කියන සංකේතයක उपकुला මෙන්න මේක විශේෂයෙන්ම පොටු කර ගන්න බුදුනේම මෙන්න මේක පොටු කර ගන්න ඕනේ මේ සංකේත දෙක මේ උපකොලකයේ උපකොලකයක් නොවේ කියන එකේ සංකේතය මේ තියෙන ඒක ලියාගෙන තමයි මේ ටික ලියන්න ඕනේ සයි ලියා ගන්නද ලස්සනට ලියන්න ඕනේ ඈ පිටිපට ලියා ගන්න
उदाहरण प्रधान හතර අය අට දහය මේක කුලකයක් බී කලකයක් ගන්නවා මම දහය පහ විසි පහ තිහ කියලා ඊට පස්සේ අපි ගමු ආර් කියලා කුලකයක් ආර් කුලකයට මම ගන්නවා තුන හය නමය टी कुल के हाय वाई के लकुल के अगम गाना वा हातर आठ दोला हा एम के लकुल के अगम गाना वा बिंदु एक देख के लकुल के अगम गाना वा दहाय अंदर बाल में कुल के घी पे कर देती तो मेरे वाओ को कुल का तो कुल का नवी दिखे ला बिहान नहीं दिए हैं तो पावेली का भी यार का मुझे कुल එතරින් යකට ලියන්න ඕනේ ඊට පස්සේ ඉඳන් මම මේ පැත්තෙන් ලියන්න ඈ ඒ කියලා කුලකෙ ඒ කුලකයේ මුතේ බලන්න 2 4 6 8 10 2 ඉන්නවා 4 ඉන්නවා 6 ඉන්නවා 8ක් ඉන්නවා 10ක් ඉන්නවා එහෙනම් මේ ලොකු කුලකෙන් කැඩිලා ආපු මේකේ කොටස තමයි මෙතන එතකොට මෙයා මෙයාගේ පැටි තේරුම් ගත්තද right එහෙනම් ඒ කියන්නේ ඒ උපකුලකයා කොල්ලද ඒ උපකුලකයා उपकुल बी उपकोल क्या नेमे ये क्यों इलाकते आर तुने इन्नवा आयर इन्नवा नामे आतीनो आन नामे की कैंडिला आप कोटा सकता हूँ मित्र इन्ने ये नांग आर क्या ने एक्स के बैठी वो मंदिरियाँ ने तो कोटा आर उपकोल क्या एक्स के दरबाला करने लिया करने भी इलाके के त्याग आप टी हाय वितरा हाय वितरा नहीं ना අවුලක් නැහැ මෙයා මෙතන ඉන්නවා එහෙනම් t කියන්නේ x 2d වල 2d වැඩි. උගේ වැඩි 2d. අවය අවය එකයි. ආ එහෙනම් මල් ඉන්නවා t උපකුලකය x කින් ඊළඟ එකට යනවා. y 4 ඉන්නවා 8ක් ඉන්නවා 12. 12 නේ. එහෙනම් මෙයාගේ පිට ඉන්න විදිහක් නැහැ නේ උපකුලකන. මෙයා එහෙනම් මෙයාගේ පැටියෙක් නෙමෙයි තුව. ඇයි වෙන එකක් ඉන්නවා එක. එහෙනම් පුතේ y කියන්නේ x ගේ පැටියෙක් නෙමෙයි. ඒ කියන්නේ y उपकूल के आप ने में ही x की राइट इलागत है m पे आप m बिंदु बिंदु के लिए एक में कोई बात नहीं बुद्धि एक का ही नौ देख का ही नौ एक हार बिंदु के लिए मैं तो ना कोई बात नहीं बिंदु ये ना मैं आगे आप एक ने में मैं आटा बाहर का आउट आगे आती है ये भी नहीं विद्या नहीं उपकूल का ये ना m किया ने उपकूल के आप ने में x की ඊළඟ එක k 10 10 ඉන්නවා මේකින් ගැටලා අපි චූටි චූටි පැටි එහෙනම් අනිවාර්යයෙන්ම මෙයා මෙයාගේ පැටි ඒ කියන්නේ k කියන්නේ උපකුලකයක් sorry උපකුලකයක් k කියන්නේ උපකුලකයක් x කි ඔන්න කියනවා පැහැදිලිද පුතේ ඔන්න කොහොමයි පුතේ අපි කුලකයක් උපකුලකයක් නෙමෙයිද කියලා තියෙනවා right then make a liagana meet kaliyala yati medical ya tagam padanga
एक बार कर रहे हैं एक बार है व्युक्त 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 कुलक और व्युक्त कुलक व्युक्त कुलक කියලා කියන්නේ මෙන්න මෙහෙමයි කුලක දෙකක් අපි අරගන්න. ඔය කුලක දෙකට පොදු අවයව නැත්තම් අපි ඒවට කියන ව්‍යුක්ත කුලක. උදේ උදාහරණයක් විදිහට මෙන්න මේ. මම මේක තව පොඩ්ඩක් තවත් හොඳටම තේරුම් ගන්න පුළුවන් අවස්ථාවක් තමයි කුලක ඡේදනය කියලා කොටසක් තියෙන ඉලි කතා කරාට පස්සේ. ඊටත් යනකලේ පොඩියට තේරුම් ගන්න ගැනීමක් කරමු මෙන්න මෙහෙම. මම A කියලා කුලකයක් ගන්නවා. මම A කියන උදාහරණ ටික හරියට තේරුම් ගන්න. දෙක हतर हाय आठ बी के लिए कुलक क्या करना है एक हतर आठ दोला दस छोटा मम्मी की नोटिंग हाँ दें ए कुलक के बी कुलक के दिया बालन ए टाइप बी टाइप पुद्वा आवे पे इन्दुवा तो नहीं देखी लगती है बालन मतलब वाला मेरे देने का पुद्वे थी दिन ना की मीन ना आवे बालन हतरा दिन ना की मीन ना आठ दिन ना की मीन दें हतरा या टाइप के लावे वो देखा दिन ना तो मीन ना वाले ඒ කියන්නේ දෙන්නගේම පොදු ආවේ තියෙනවනේ ඒව ව්‍යුක්ත කුලක නෙමෙයි ඒව ව්‍යුක්ත කුලක නෙමෙයි තේරුණාද ඒක ඉස්ලාම තේරුම් ගන්න පොදු ආවේ අප තියෙනවනම් ව්‍යුක්ත කුලක නෙමෙයි එහෙනම් ව්‍යුක්ත කුලක කියලා කියන්නේ පොදු ආවයම නැති කුලක
මම ෆීල් කියලා කුලකයක් ගන්නවා 1 3 5 7 9 කියු කියලා කුලකයක් ගන්නවා 2 4 6 8 බලන්නකෝ පොදු අවයව ගෑවිලාවක් තිබුණා දෙන්නම් පොදුවේ දෙන්නගේ මින් අවයව ඉන්නවා දෙකක් කොහෙවත් නැහැ එහෙනම් p කුලකයයි q කුලකය කියන්නේ ව්‍යුක්ත කුලක දෙකක් ඔන්න ලියුවා p හා q ව්‍යුක්ත කුලක වේ ඔන්න ලියුවා තේරුණා පොදු අවයවනේ ඔන්න මම t කියන කුලකයක් ගන්නවා ඔන්න බලන්න t කුලකයට මම ගමු 3 5 7 9 කියලා එකක් r කියන කුලකයක් මම ගන්නවා r කුලකේ 10 20 30 බලන්නකෝ දැන් t ගේ r ගේ පොදු අවයව ඉන්නවා මේ දෙන්නගේ පොදු අවයව කියන්නේ දෙන්නගේ මින් අවයව ඉන්නවද බලන්න දෙන්නගේ මින් අවයව කවුරුත් නැහැ අන්න එතෙන්දි කියනවා අපි t හා r ව්‍යුක්ත කුලක ව්‍යුක්ත කුලක වේ ඔන්න පුදී ඔය ව්‍යුක්ත කුලක තියෙන එක වෙන් රූප සටහනක ඇඳුත් එහෙම මෙන්න මෙහෙමයි කියන්නේ මෙන්න මේ විදිහට වෙන් රූප සටහන තුල මෙන්න මේ විදිහට තමයි අපි ඒක ඇඳලා පිටන්නේ ඇයි දන්නවද පොදුවේ ඉන්නවා නම් මේ දෙක කැපෙනවා එක්ක වෙන වෙනම තමයි පුතේ ව්‍යුක්ත කුලක වෙන් රූප සටහන තුල වෙන වෙන මේක හරියට මේ මෙයා වගේ මේ p කුලකය මේක q කුලකය කියලා ගන්නවා දැන් මේ දෙන්නටම පොදු අවයව පොදුවේ තියෙන අවයව නැහෙනි පුතේ ඒතර p ගේ අවයව ටික මේක ඇතුලේ ලියනවා q ගේ අවයව ටික මේක ඔන්න ව්‍යුක්ත කුලකයක් හදමු ව්‍යුක්ත කුලක ඔකමම හොද්දටම තේරුම් කරන්න ඊට වඩා සාර්ථකව වෙන් රූප සටහන් ඉගෙනුවා ඒක අපි අන්තිමටම කතා කරන්න කියනවා එතනට යන්න කලින් චුට්ටක් අර මං කියන්නේ මේවැ තේරුම් දැනගෙන ඉන්න ඕනේ කියලා. ව්‍යුක්ත කුලක කියන්නේ ඡේදනයක් නේද? ඒ වගේ නෙවෙයි. මම මෙහෙම රවුන්ඩ් දෙකකින් කුලක ඇඳුවොත් දැන් බලන්නකෝ මේ මේ මම ගත්තා කියලා හිතන්නකෝ A කියලා. මේ රවුම් මම ගත්තා කියලා හිතන්නකෝ B කියලා. දැන් ඔයාලට පේනවා A B දෙන්නටම මෙන්න මේ ටික මේ මැද ටික පොදුයි නේද පුතේ? මේ මැදි මම මේ දීදී මෙන්න මේ ටික දෙන්නටම පොදුයි. මෙයාටත් මේ කොටසයි ති මෙයාටත් මේ කොටසයි. ඒකේ තේරුම මේ A කියන්නේ කුලකයක් නම් b කියන්නේ කුලකයක් නම් ඒ දෙන්නටම පොදු ඒ තියෙන කොටසක් තියෙනවා දෙන්නගෙම පොදු අවයව තියෙනවා එහෙම ඒවා තමයි මේ මාර්ග දැන් මේක බලන්නකෝ p කියන්නේ කුලකයක් නම් q කියන්නේ කුලකයක් නම් උන් දෙන්නටම පොදු ඒ තියෙන ප්‍රදේශයක් නැහැ ඒකට හේතුව p සහ q කියන්නේ ව්‍යුක්ත කුලක වී ව්‍යුක්ත කුලක නම් දෙන්නට පොදු අවයව කීයටවත් පිටින්නේ නැත තේරුණාද රයිට් අපි ලියාගමු ව්‍යුක්ත කුලක මාතෘකාවෙන් ගුවන් ලියන්නේ මෙතන කිසියම් කුලක දෙකකට පොදු වූ අවයව නොමැතිනම් 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 එවැනි කුලක ව්‍යුක්ත කුලක ලෙස හඳුන්වයි එවැනි කුලක ව්‍යුක්ත කුලක ලෙස හඳුන්වයි කිසියම් කුලක දෙකකට පොදු වූ අවයව නොමැතිනම් එවැනි කුලක ව්‍යුක්ත කුලක ලෙස හඳුන්වයි එවැනි කුලක ව්‍යුක්ත කුලක ලෙස හඳුන්වයි ඉස්ලාම් මේක ඇඳලා ව්‍යුක්ත කුලකයක් වෙන් රූප සටහනක ඇඳින්න આવොත් ඇඳින්නේ මෙහෙමයි කියන එක පෙන්වන. p වෙනමයි q වෙනමයි දෙන්න තරහ වෙලා වගේ දෙපැත්තක වෙලා ඉන්න. ඒක ඇඳ ගන්න ව්‍යුක්ත කුලක කියලා මේක ඇඳගෙන මේ උදාහරණ දෙක තියන්න. තේරෙනවානේ පොදු අවයව නැහැ කියලා කියන දෙන්නගෙම ඉන්න අවයව නැහැ කවුද? මෙයා වෙනම කෙනෙක් මෙයා වෙනම. ඒවට තමයි ව්‍යුක්ත කුලක. ඡේදනයක් නැහැ. ඒ වචනේ දාන්න මට දෙම්බ බැරි. මම තාම මේ පාට් එක කතා කරලා නැති හින්දා. මම එතනට එන්නම්.
मेटी का कथा कर गया ले आगा उदाहरण रूपे आंदी ने पुते मेदी मैं आवा आंदी नहीं सल मैं कह अंदर युक्त कुल के नाम कर नाम कर गए मैं उदाहरण देख लिया अपरिमित उप कुलसा තව කොටසක් තියෙනවා කතා කරන්න වෙන්ඩ් රූප සටහන් ආදී විදිහට තව කොටසක් තියෙනවා කතා කරන්න රයිට් ඒක මට ඒ ටික අද කතා කරගන්න වෙලාව ප්‍රමාණවත් මදි හරිද මේක අහගන්න පුතින් මම කියන්නේ ඉතින් මේ සම්මන්ත්‍රණය මේ විදිහටම දෙවෙනි පියවර මම ඔයාලට හෙට නෙමෙයි හෙට ඉඳන්නේ සඳුදා දවසේ පොඩක් දුරට සඳුදා දවසේ උදේ වරුවේ මේ වෙනකම් මම ඉතින් ඉස්කෝල පන්ති මොනවාක්වත් නැණි දරුවන්ට උදේ වරුවේ සත්ත උදේ වරුවේ මම මේකේ අවසාන කොටස देवनी ඕලවල් පේපර් එකේ ලකුණු 24කට යන්න නම් අපි මේ දවල් හරියට උගේ කියනවා. ඉතින් ඒකෙන් තමයි අපි මේ වෙලාව වරකන හිමින් සැරේ කතා කරගෙන ගියේ. ඉතින් අපි කලබල යන්න අවශ්‍ය නැහැ නේද? දැන් ඔය අලුතින් සම්බන්ධ වෙච්ච අයටත් නොමිලේ කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට ඊළඟ දවසේත් ඔයාලට සහභාගී වෙන්න පුළුවන්. හැබැයි අනිවාර්යයෙන්ම සහභාගී වෙන්න. මොකද මේ පාඩම සම්පූර්ණ නැහැ තාම. හරිද? මේක තව කොටසක් තියෙනවා. ඒ කොටස මම මං අර කිව්ව හේට බැරි වෙයි මට කිව්ව ඉඳ දවසේ මට පන්ති දවසේම අනිත් දවසේ මම උදේ වරු වලට දාලා මේක සම්පූර්ණ කරලා දෙන්න කිසි ප්‍රශ්නයක් නැතුව මේ කරා වගේ ලස්සනට මම උදේට ටිකක් ඉවර කරලා දෙන්න. හරිද? රයිට්. එහෙනම් අනිවාර්යෙන් WhatsApp group දෙකක් තියෙනවා රැඳිලා ඉන්න. ඔයාලට දැන් අලුතින් සම්බන්ධ වෙච්ච අයට හිතනවා නම් පන්තියත් එක්ක එකතු වෙලා සර්ගේ පන්තියෙන් ගණන් පන්තියෙන් කට ගණන් ටික තේරුම් ගන්න පුළුවන්. ඉස්සරහට මම සර්ත් එක්ක පන්තියත් එක්ක සම්බන්ධ වෙලා වැඩි ටික කරනවා කියලා අපි මෙන්න තියෙන WhatsApp number එක ඔයා පන්ති වුණාට පස්සේ මැසේජ් එකක් දාන්න මම ඔයාව මගේ ආයතනයේ group එකට වෙනම add කර ගැනීම සිද්ධ කරා. හරිනේ රයිට් හොඳයි එහෙනම් දෙයක් ඉගෙන ගන්න ඇති තේරුම් ගන්න ඇති ඉගෙන ගත්තා නම් දෙයක් තව යාළුවෙකුට කියලා ඊළඟ දවසේ යාළුවත් සම්බන්ධ කරගන්න මොකද මේකේ රෙකෝඩින් එකක් ඔයාලට දෙනවා වීඩියෝ එකක් වෙනම දෙනවා අපේ YouTube channel එකක් වෙනම තියෙනවා පහුගිය පාඩම් ටික මුලින් ඉඳලාම ඔයාලට එකින් බලා ගන්න පුළුවන් ලොකු අවස්ථාවක් තියෙනවා මේකේ නේ මේ යාළුවන් අත් දැනගන්නවත් කරන්න වැරදි දෙයක් තියෙනවා නම් මාව දැනගන්නවත් කරන්න තේරෙන මොනවා වැරදි දෙයක් අඩුපාඩුවක් තියෙනවා නම් එලින්ම මට එවන්න හොඳද නරකද කියන එකක් දාන්න අනිවාර්යෙන් කමෙන්ට් එකක් පොඩි මොනාර දෙයක් කරාම මම දැනගන්න උනඩු පාඩු තියනවාද හොඳද හොඳනම් මම තවත් උදේට තව ඉස්සරහට කරන්න උනඩු පාඩු දිනන එක
හදාගන්න ඒකත් දාන්න දන්න යාළුවෝ තව තවත් දෙනු කරලා අපි ඉදිරියේදී මේ කරගෙන යන සම්මන්ත්‍රණ ටික තව 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 සාර්ථක වෙන්න ඔයාලා හැමෝම සහයෝගී දෙයි කියලා මම හිතනවා මං හිතුවා අද දවසේ අතිසාර්ථකව පාඩමේ කියලා දුන්න හැම දෙයක් ඔයාලට තේරුම් යන්න ඇති එහෙනම් පුතේ මෙතනින් අදට මම අරන් පන්ති අවසන් කරන පොද මෙතනින් පිටිපස්සේ ආයි ආයතනයේ අපේ පන්ති තියෙන හින්දා පාදට මෙතනින් තුට්ටක් නතර කරලා ඉදිරි කොටස මම අර කිව්ව විදිහට අපතර දවසකින් ඔයාලට සම්පූර්ණ කරලා දෙනවා අනිවාර්යයෙන්ම මගේ පොරොන්දු එනක් අදට ඇති ලස්සනට වැඩිට කරන්න පිළිවෙල වැඩිට කරන්න ඒ විතරක් නෙමෙයි මතක් කරලා පරිස්සම් වෙලායි තේරුණානේ එහෙනම් හැමෝටම අයිබෝන් පුතේ බුදු සරණයි. Thank you.